ඒ මේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් ආબોධ කරගන්නා ලද මේ ගාමීර චතුරාරි සත්‍ය ධර්මයේ ගුරු මුෂ්ටියක් නොමැතිව ලොවස ජනතාවට විවිධාකාරයෙන් දේශනා කරන්න යෙදුණා. ඒ අවුරුදු 45ක් මුළුල්ලේ දේශෝ දාම දාම් පොත්පත්වල ලියන කියන ලද්දේ නම් අකනිකා බමත්නේ දක්වා උස් වේ ගොඩනගන්න තරම් පොත්පත් ලියන්න වෙනවා. එසේ නමුත් මිනිස්යන් ධාරණය කරගන්න කොහොනා පමණකින් සුවාසුදාස ධර්මස්කන්ධේ නමින් පිටකත්වයේ අදාපට ලැබී තිබෙනවා. ඒ මේ පිටකත්‍රය ආගත විනය සූත්‍ර අභිධර්ම කියන මේ පිටකත්‍රය ආගත සම්බුද්ධ ධර්මයේ නිසා අදාපි ලෞතුරා බුදුරජාණන් වහන්සේ අඳුනාගෙන තියෙනවා. ඒ මේ සර්වඥන් වහන්සේ විසින් දේශන ලද ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ ඒකායන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් හැඳින්වෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වැඩෙන පිළිවෙත් මඟ තිසරණේ සමාදන් වූ තන් පතං ආරම්භ විපස්සක මාර්ගඵලාභී දක්වාම දියුණු කරගන්නට වෙනවා. ඒව අවස්ථා හතකට බෙදෙනවා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය සහ ඥාන දර්ශන විසුද්ධිය නමින් මේ ප්‍රතිපදා හත විසුද්ධිය හතේ පාදා තියෙනවා. තිසරණේ පටන් කෝටිය සංවර උපසම්පදා සීලය දක්වා දීපෑදි සෑම දෙනා විසින්ම සමාදන්ව රක්නා ලැබෙන සීලස්කන්ධය තමයි මෙතන සීල විසුද්ධියට ගැනෙන්නේ. ඒ සීල විසුද්ධිය අංග 8කින් පිරුණා නම් තමයි විසුද්ධි සීලයක් වන්නේ. තමා සමාදන්ව ගන්නා ලද සීලයේ අකණ්ඩ සීලයක් නම් සීල විසුද්ධි, අච්චිද්ද සීලයක් නම් සීල විසුද්ධි, අසබල සීලේ නම් සීල විසුද්ධි, අකල්මාස සීලයක් නම් සීල විසුද්ධි, බුජිස සීලයක් නම් සීල විසුද්ධි, විඤ්ඤුප්පසත්ත සීලයක් නම් සීල විසුද්ධි, අපරාමත්ත සීලයක් නම් සීල විසුද්ධි, පටිපස්සද්ධි සීලයක් නම් සමාධි සංවත්තිනක සීලයක් නම් සීල විසුද්ධි. මෙන්න සීල විසුද්ධියේ කොටස් 8ක් මෙතන කියවුණා. සමාදන්ව ගන්නා ලද සීලේ මුලින් අගින් කඩා නොගත්තා නම් අකණ්ඩයි, මැදින් නොකඩා ගත්තා නම් අච්චිද්දයි, හේලිය දිසිකපද මිදනු ගත්තා නම් අසබලයි, තනින් තනින් සිකපද නොමිද ගත්තා නම් අකල්මාසයි. කන්නා දිට්ඨියේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂා නොකරනවා නම් ඒ සීලය බුද්ධිසයි. එවැනි රක්නා සීලය බුද්ධාති උතුමන් විසින් සාදු කියා පිළිගන්න සුදුසු බැවින් විඤ්ඤුප්පසත්තයි. සීලේ නිසා දිව්‍ය බ්‍රහ්ම සක්විති රජවැනි සම්පත් ඇතුවේ නැත්නම් පන්නාදිත්‍යයෙන් අල්වා නොගත්තේ නම් අපරාමත්තයි. එසේ රක්නාද සීලය සත විරිය වේන සමාධියට පදනම් වන බැවින් සමාධි සංවත්තනිකයි. මේ ආකාරයෙන් රක්නාලද සීලය සීල විසුද්ධිය නමින් හැඳින්වෙනවා. සීල විසුද්ධිය පිහිටාගෙනයි චිත්ත විසුද්ධිය පිහිටන්නේ ලැබෙන්නේ. චිත්ත විසුද්ධිය නමින් මෙතන හැඳින්වෙන්නේ සමත භාවනාවෙන් ලැබෙන උපචාර සමාධිය සහ අර්පණා සමාධියයි. සමත භාවනාවේදී උපචාර සමාධිය අනිවාර්යයෙන් ලැබෙනවා සෑම කර්මස්ථානයකින්ම. අර්පණා සමාධිය ලැබෙන්නේ සමත භාවනා 40කින් පමණයි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති කියන මේ අටෙනුත් ආහාරේ පටිච්චෝල සංඥා චතුධාතු අවත්තාන කියන මේ දෙකයි 10න් උපචාර සමාධියේ පමණක් ලැබෙනවා. ඒකත් චිත්ත විසුද්ධියටයි. උපචාර සමාධියෙත් නීවරණ යටපත් වෙනවා. නීවරණයන්ගෙන් සිතේ තොර වෙනවා, විසුද්ධියටපත් වෙනවා. ඊළඟට තියෙනවා ප්‍රථම ඥානයේ පමණක් ලැබෙන කර්මස්ථාන 11ක්. පටික්කුල මනසිකාරයෙන් නම් වූ කායගත සතියයි දස අසුභයයි කියන 11න් ප්‍රථම ඥාන පමණක් ලැබෙනවා.
එයින්ද නීවරණ යටපත් වෙන බැවින් රූපාචර අර්පණා සමාධියක් බැවින් ඒකත් චිත්ත විසුද්ධියක්. ඥාන තුනක් පමණක් ලැබෙන භාවනා තුනක් තියෙනවා. මෛත්‍රී කරුණා මුදිතා තුනෙන් ප්‍රථම ඥානයයි ද්විතීයි ඥානයයි තෘතීයි ඥානයයි තුන පමණක් ලැබෙනවා. එිනොත් නීවරණ දුක්ඛ ක්ලේශ යටපත් වෙන බැවින් එයින්ද චිත්ත විසුද්ධිය වැඩෙනවා. එවැගේම රූපාචර ඥාන හතර පමණක් ලැබෙන කර්මස්ථාන එකක් දෙකක් තියෙනවා. ඒ තමයි ආනාපාන සතිය සහ ආකාශ කසිනයේ. ආනාපාන සතියෙන් තීක්ෂණ ප්‍රඥාට ඥාන හතර ලැබෙනවා. මන්ද ප්‍රඥාඥාන ඥාන පහක් ලබන්න සිද්ධ වෙනවා. ආකාශ කසිනේනොත් රූපාචර ඥාන හතරක් පමණ ලැබෙනවා. සතරනි ධ්‍යානයේ පමණක් ලැබෙන කමඨං එකක් තියෙනවා. ඒකට කියන්නේ උපේක්ඛා බ්‍රහ්ම විහරණය. මෙත්තා කරුණා මුදිතා තුන වැදූ අයට උපේක්ඛා බ්‍රහ්ම විහරණය ලැබෙන්නේ චතුර්ථ ධ්‍යානයේ පමණයි. ඊවැගේම රූපාචර අරූපාචර අෂ්ට සමාපත්තිම ලබන්න කර්මස්ථාන තියෙනවා නමයක්. ඒ තමයි පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ, නීල කසිනේ, පේත කසිනේ, ලෝහිත කසිනේ, ඕදාත කසිනේ සහ ආලෝක කසිනේ. මේ නමයෙන් රූපාචර ඥාන හතරත් ඒවා උගුලුවා අරූපාචර සමාපත්තිය හතරත් උපදවන්න පුළුවන්. මේ කියන කර්මස්ථාන 40 මෙතන 40ක් කියුණා. මේ 40න් ලැබෙන උපචාර සමාධිය සහ අර්පණා සමාධිය කියන ධ්‍යාන සමාධි නිසා හිතේ නීවරණාදී උපක්ලේශ යටපත් වෙන බැවින් චිත්තවිසුද්ධිය කියලා හඳුන්වනවා. මේ චිත්තවිසුද්ධිය ලබා ගැනීම සඳහා තමයි මේ බොහෝසෙන් සමත භාවනා වඩන්නේ. දැන් මේ අද භාවිතාවට ආරම්භ කරන ලද ධම්මානුස්සති භාවනාවත් උපචාර සමාධිය ලැබෙන සමත භාවනාවක්. ඒ උපචාර සමාධියේ පමණක් ලැබෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හේතුව මේකයි. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ඡාගානුස්සතිය, දේවතානුස්සතිය, උපසමානුස්සතිය සහ මරණානුස්සතියත් ආහාරේ පටික්කුල සංඥාවක් ධාතු මනසිකාරයක් කියන 10 තියෙන්නේ සම්මුතිය නොවේ. පරමාර්ථ ධර්ම අරහං සම්මා සම්බුද්ධවාදී ගුණ පරමාර්ථ ධර්ම. මේවා සම්මුති වචන නෙමේ, සම්මුතියක් නොවේ, ප්‍රඥාප්තියක් නොවේ. ඥාන බාත සිත වැඩෙන්නේ සම්මුති අරමුණේ, ප්‍රඥාප්ති අරමුණේ. මේවා පරමාර්ථ අරමුණු බැවින් එහිලා රූපාචර ඥාන ලැබෙන්නේ නැහැ. එහි ලැබෙන්නේ උපචාර සමාධි පමණයි. ඒ කාර්යයටත් සුද්ධ විදර්ශනා වැඩීමේදී ලැබෙන චිත්ත සමාධිය වගේ. හැබැයි මේ සුද්ධ විපස්සනාවදී ලැබෙන සමාධියට වඩා ස්ථාවරයකුත් මේකේ තියෙන වැඩි වෙලාවක් පවතිනවා. උපචාර සමාධියේ වැඩි වෙලාවක් පවත්වන්න පුළුවන්. ඒකද නීවරණ යටපත් වෙනවා. ඒ අර කායගත සතියේ, දසාසුභයේ, දසකසිනයේ, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේවා යොකෝම ප්‍රඥාප්තිය අරමුණේ තමයි අර්පණ ලැබෙන්නේ. ඒකයි වැදගත් වෙනස. දැන් අපි ආනපාන සතිය වඩන්නේ පරමාර්ථේ නොවේ ප්‍රඥාප්තියේ. ආනපාන සතිය වැඩීමේදී තමන්ගේ සිතේ අරමුණු කරන ලබන්නේ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලයි. ඒ වායෝ ධාතුව කියලා හිතන්නේ නැහැ. ඒක හැපෙනවා, දැනෙනවා ආදි වශයෙන් හිතන්නේ නැහැ. එසේ නොසිතා කරන ලබන්නේ සම්මුති අරමුණක් ගැන චිත්ත සමාධිය උපදවීමයි. ඒ චිත්ත සමාධිය උපදවා ගැනීමේදී චිත්ත සමාධිය ආලෝකයෙන් යුක්තවයි විපස්සනාවට හරියෙන්න ලැබෙන්නේ. දැන් සමත භාවනාවේ තියෙන ප්‍රධාන ආනිසංස 5. ඒ මොනවාද? විපස්සනා පාදක ආනිසංසය, නිරෝධ සමාපatti ආනිසංසය, අභිඥා පාදක ආනිසංසය, දිත්ත ධම්ම සුඛ විහාර ආනිසංසය, භාවිශේෂානි සංසය කියලා 5ක් තියෙනවා. බෞද්ධයන් වශයෙන් සමත භාවනා වඩුන් ලබන්නේ
විපස්සනාට පාදක වනු පිණිසයි. සීලේ පතිද්දාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං සියා දේශනා කළ නිසා සීලේ පිහිටා සමත භාවනාමයෙන් ධ්‍යාන සමාධි උපදවාගෙන විපස්සනාට හැරෙනවා. ඒ අනුපිළිවෙලින් යාමේදී විපස්සනා බොහොම තීක්ෂණව කළ හැකි වෙනවා. සුද්ධර් දාසනා යානිකයාට වඩා බොහොම තීක්ෂණව ඉතාම සියුම් නාම රූප ධර්මයන් දකිනින් විපස්සනා කළ හැකි වන්නේ සමත භාවනාවෙන් තියුණු කරගත්ත නුවණැත්ත උන්දයි පුළුවන් වෙන්නේ. එනිසා අනුපිළිවෙලින් යනකොට මේ ආකාරයි.